පහුගිය දිනවලට සාපේක්ෂව ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් අපේක්ෂා කරනවා. හැබැයි මේ අඩුවීම විශේෂයෙන්ම අපේක්ෂා කරන්නේ 22 දැයින් පස්සේ. කෙසේ නමුත් අද දිනේ ගත්තම දිවයිනේ, බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. දිවයිනේට බස්නාහිරින් තියෙන ගැඹුරු මුහුදු තීරයේ ගත්තම කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. අපි දීවරහා නායක ප්‍රජාවට කියනවා එම මුහුදු සීමාවේ සාමාන්‍යයෙන් රළුභාවයක් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. දිවයිනේ සෙසු පළාත්වල ගත්තම වැසි තත්ත්වයේ විශේෂයෙන්ම නැගිනහිර සහ ඌව තැනින් තැන වැසි හෝ ගිගුණු සහිත වැස්වල්පයක් සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. අත්තනගලුවේ ජල මට්ටම ඉහළ යාමත් සමග ගම්පහ ගණේමුල්ල හා ගම්පහ ජායල ප්‍රධාන මාර්ග මෙන්ම අතුරු මාර්ග කිහිපයක්ද ජලයෙන් යට වුණා. ගමනාගමනයට බාධා එල්ල වූ අතර ප්‍රදේශයේ පහත්බිම් සහ වගාවන්ද ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. කුකුලේගඟ ජලාශයේ වාන් දුරටුවක් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන මීටර 65ක ජල ධාරිතාවක් කුඩා ගඟ වෙත මුදා හැරෙනවා. මේ හේතුවෙන් බුලත් සිංහල මෝල්කාව මාර්ගයේ දමල, පරගොඩ, ඇටබගස් හන්දි ආදී ප්‍රදේශ ජලයෙන් යට වී තිබුණේ මේ අයුරින්. ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිත වීමත් සමග ගඟේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. සැඩ පහරට හසු වී ගසාගෙන උණගස් විශාල සංඛ්‍යාවක් වක්වැල්ල පාලමේ සිරවීමෙන් ජලය ගලා යාමට බාධා පැමිණ තිබෙනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් එක් පුද්ගලයෙකු අතුරුදන් වැති අතර තවත් පුද්ගලින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ නිලධාරීන් පවසනවා. පවුල් 9438ක් පීඩාවට පත්ව ඇති අතර හානි වී ඇති නිවාස සංඛ්‍යාව 179ක්. කළුගඟෙහි උපද්‍රෝණිය සඳහා නිකුත් කළ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර ඉංගිරිය, බුලත් සිංහල, කලවාන, ඇලපාත හා ඇහැලියකුඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට නිකුත් කර ඇති ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය දැනුම් දෙනවා. ජාතික ගොඩනැගිලි පරිශ්‍රණ සංවිධානය නිකුත් කර තිබුණු ආයතන මන්ත්‍ර ඇඟිම නිවේදන ඊයේ දිනේදී දීර්ඝ කරන ලැබුවා. ඒ අනුව කල්තව දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත් සිංහලන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඇහැලියකුඩ සහ ඇලපාතයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත් අධිකර 3 යටතේ නිකුත් කර තිබූ ඉවත් වීමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි. ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමූල්ල, එල්පිටිය, නෙළුව සහ නාගෝඩයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, කල්තව දිස්ත්‍රික්කයේ හොරන් සහ මතුගමයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, කෑගල දිස්ත්‍රික්කයේ වරකපොල, යටියන්තොට, දැරණියගල, බුලත් කොහොපිටිය, රුවන්වැල්ල සහ දෙහිහොවිටියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත්, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියැල්ල, රත්නපුර, නිවිතිගල, කුරුමිට සහ අයගමයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලටත් අධිකර 2 යටතේ අවධානයෙන් සිටින නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අතර වර්ෂාපතන යම් ආකාරයක තීව්‍රතාවයේ අධිකවීමක් නිරීක්ෂණය වුත්තේම තමා සිටින අනතුරුදායක ස්ථානවල ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් කරා යන්නට ඉල්ලා සිටිනවා.